උදාල මෙහෙමයි අපි මිනිස් රූප ගැන අවබෝධයක් තියෙනවා ඒක අපිට හුට්ටක් සකස් කරගමු ඉස්සලම ඕගොල්ලෝ මේ බෝඩ් එක දිහා බලා ගන්නකො මේ බෝඩ් එක මම අඳින දල සටහන ඉස්සලම බලා ගන්න මේ දල සටහන අනුව පුතාලට පුළුවන් නිර්මාණයක් කරන්න මේ නිර්මාණයට මම මූලික සිද්ධාන්තය තමයි මේ හැඩතලේ ගන්නෙ මේකත් එක තව පුතාලා තියෙන අපිට मेको මෙතනින් මෙන්න මේ හැඩේ අපි ගන්නවා. හරිද? මේ හැඩේ ගන්නකොට හොඳට මතක තියාගන්න මෙහෙන් මහත්ලා මෙහට එනකොට මොකද වෙන්න ඕනේ? හීන වෙනවා. හීන උනම් පුතාල මෙතන දාන මොකද? රවුම. ඔන්නම රවුම. මේ බලන්නකො. ඔන්නම රවුමක් අපි ගන්නවා. ගාලා මේ මේ රවුමේ මේ මේ රවුමේ මේ පැත්තේ තියෙනවනේ මේ පැත්තෙන් මෙන්න මේ මේ රක් ගහලා ඊගාවට රවුම මේ පැත්තෙන් අනිත් තිර ගන්නවා මේ. ඔන්නම दल सर मूलिक सिद्धांत मम्मी अरेला සලම කකුල් හැඩේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලාගෙන අපි හදා ගන්න. හරි.
අපි මොද කරන්නේ මෙන්න මේ රේඛාව තියෙනවා ඉස්සල්ලාම මේ රේඛාව අපි ගන්නවා දැන් වෙනස් කරලා මෙන්න මෙතන මේ රවුමේ මෙතනින් අපි මෙහෙම ගන්න ඔය විදිහ ඊගාවට මේ රේඛාවෙත් පොඩි වෙනසක් ගන්න මේක ගන්න මෙන්න මෙහෙම හැඩයට ඉතුරු කරලා මෙන්න මෙහෙම රේඛාව ගන්න අරගෙන පුතාල මේ වන්න අපි මකලා බලමු මෙහෙම ගත්ත මේකවා මෙයාගේ කකුල ඉස්සරහට දීලා කොන්න කකුල මෙහෙම ඉස්සරහට ගත්ත දැක්කද එතකොට මෙතන මොකද වෙන්න ඕනේ කියලා පොඩ්ඩක් බලන්න පුතාල මෙතන මෙහෙම පිටි මේ විලුඹ කියන්නේ කොහොමද ඕනම කෙනෙකුට ඕනේ විලුඹ නැතුව මිනිකුට බෑ කෙනෙක් හිටින්න ඕම අරගෙන මේ විලුඹ කියන පැත්ත ගැන මෙන්න මෙහෙම හොතර මතක තියාගන්න ඊගාට මෙතනත් අපි මෙහෙමයි මෙතන මෙහෙම මේකුවා මකලා මේකෙත් මොකද කරන්නේ ඔන්න විලුඹ කියන කොටස වෙයි හම අපිට දැනට ඇති මොකද ඔයගොල්ලෝ තව ටිකක් එහාට යනකොට මට තව කියලා දෙන්න තියෙන හැඩතල ටිකක් තියෙනවා මේ අපි මෙන්න මේ විදිහට ගත්තා. අරගෙන පුතාලා අපි දැන් මේකේ තව කරන මේ කකුල මෙහෙම ආවහම මෙතනින් තියෙනව නේද පුතා මෙන්න පුතාලා තියෙනව නේද මෙන්න මෙහෙම කොටසක්. ඔන්න ඔහොම කොටසක් තියෙනවනේ. ඒතර මේකෙත් තියෙන්න ඕනේ එහෙම කොටසක්. මෙහෙම ඇවිල්ලා මේ හරියෙන් මෙහෙම ඇවිල්ලා මෙහාට එන. එතකොට අපිට දැන් මෙන්න මේ හැඩේ චුට්ටක් හුරු වෙනවාම දැන්ට ඇති. වැඩිම ලොකුට එපා. සාමාන්‍ය ප්‍රමාණයක් තිබ්බම ඇති. දැන් ඕම කරලා පුතාලාද අපි දැන් පොඩි වැඩක් කරමු. දැන් ඕම ඇදගත්තද පුතාලා කියන්නේ බලන්න. නිර්මාණය ඕම ඇදගත්තද? නෑ සර් තාම නෑ. හරි ඇඳ ගන්නකෝ කොහොම ඇඳගෙන පුතා මෙන්න මේ ටික මකනවා මේ බලන්නකො ඔන්නගත් මකන නේද මකල පුතාල මේ බලන්නකෝ මෙන්න මෙහෙම හැඩයක් ගන්න. හරි නා පොඩ්ඩක් මෙන්න මෙහෙම පොඩ්ඩක් ලකුණක් දා ගන්න. පොඩි ලකුණක් දා ගන්න මොකද අපිට අවශ්‍ය දැන් ඔයම දාන්න ඕනෙත් නෑ මොන හේතුව. දැන් පාට කරනකොට අපිට අවශ්‍ය වෙන එකද මම කියන්නම් මොකක්ද වෙන්න ඕනි කියලා. ඔය මේ ටික අපි මෙහෙම තියෙන්න ඕන. පැහැදිලිද? දැන් ඇඳල ඉවර තමයි පුතාලා. ඔව් සර්. හරි. දැන් මේ අත් දෙකෙන් අපි කරන දේ පුතේ මේ පැත්තේ අත එහෙමනම් තියෙන්නේ එහා පැත්තේනේ. නේද? ඒ නිසා අපිට මේ පැත්තේ අත එහා පැත්තට තියෙන නිසා අනිත් පැත්තේ අත තමයි මේක ඉස්සරහ හැබැයි නෑ මේ දෙකම අපි ලේක ගන්න පුළුවන් නෑ මේ හැටියට තමයි මේක මොකද කරන්නේ අර මැද ඉර මැදි වෙන්න දෙපැත්තෙන් ඉර දෙක මෙන්න මෙහෙම එනවා ඇවිල්ලා මොකද කරන්නේ මෙතනින් ජොයින් කරලා ඊගාවට මෙතනින් මෙන්න මේ හැටි ගන්න කොහොම අපිට පුතා කියන්නේ පුතාලා කියන්නේ අපි ඔහම අල්ලන්න ගති ගන්න මොකද අපි කරන්නේ මෙහෙම ඉර ගත්තනේ ඉරේ පුතාලා මෙහෙම එන්නේ මේ වන්නකො ඔහොම අපි එනවා මෙහෙම ඇවිල්ලා මෙහාට එනකොට අඩු වෙලා ආයෙමත් මේක මහත් වෙන විදියට අරගෙන මෙන්න මෙහෙම අපි ගන්න. එතකොට මේ අත ඕම් තමයි ජොයින් වෙන්නේ. මේ වටේ අයිනේ ඉර. එතකොට මේ ඉර පුතාලා මේ වෙනවනේ මැදට ඕන ඕම් යනවා. එහෙම ගලක් පුතේ මේකේ තත්මුණ කරන්නේ මේ මැදි ඉර මකන. මේ බලන්න. මැදිර මේ කොහම අපිට මෙන්න මේ වගේ හැඩයක් ගන්න පුළුවන් සරල මේ සරල ක්‍රමයක් ක්‍රමයකින් තමයි මේක මම කියලා දෙන්නේ. ඊට පස්සේ අපි මේක මෙහෙම විදියට දෙමු තව. කළා ඒතකොට මෙතන ඉවත් ඕනේ මේකත් මම. ඔය ප්‍රමාණයට ඇඳයි උද කොබලන්න අපි ඇඳලා දින අය
ඔගොල්ලෝ දැන් මෙහෙමයි පුතේ වීඩියෝ ඔන් කරගෙන කරන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි ඈ දැන් පුතාල ඔය ප්‍රමාණයට ඉවරද පුතාල කියන්නේ ඔය ප්‍රමාණයට ඉවරද ඔයගොල්ලෝ ඉවරයි මේ ප්‍රමාණයට ඉවරයි හරි දැන් ඔයගොල්ලෝ දැන් මෙතන පේන්නේ මොකක් කියලා දැන් මෙයා ඇඳලා තියෙන මොකද පේන හැටියට සරමක් ඇඳලා ඉන්නවා බලන්න ඔව් සර මලින්දි හැබැයි සාමයාට ෂර්ට් එකක් වත් ටී-ෂර්ට් එකක් නැති නිසා අපි මොකද කරන්නේ ෂර්ට් එකක් අඳිනවා ෂර්ට් එකක් අඳන් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ අපේ අනිත් අත මේ පැත්තෙන් මතු කරලා පෙන්වන්න ඕනේ සර මොනවා ඒකටත් අපි අත දැම්මා දැන් මේ ටික තියලා දැන් මේ ටික අපි පොඩ්ඩක් මකා ගන්න මොකද මකා ගන්න දැන් ඔන්න ප්‍රමාණ ගන්න යන්නේ දැන් ඉගාරක පුතාල කරන්නේ මොකද දන්නවද දැන් මේකට ගන්නව මෙහෙම ඉරි දෙක ඉරි දෙක අරගෙන ඉරි දෙකෙන් මේ කෙරෝල් නම් මෙහාට අපි දාන පුතාල මෙහෙම එල්ල හැටි එහෙම අද ගන්න බාන්නේ එල්ල හැටි හැඳගෙන මෙතන කරන දේ මොකද්ද එල් හැඩේ ප්‍රමාණයට හදා ගන්න මොකද්ද රවුම ප්‍රමාණයට ඇන්නද පුතාලා දැන් මෙහෙමමයි පුතේ ලස්ස හදිස්සියට ඕන්නේ අපි ලස්සනට හරියට කරන්නයි ඕනේ කියන්නේ ඕන වට එපා වට නෙමෙයි හරි සර් මට ටී-ෂර්ට් එක අඳින හැටි පොඩ්ඩක් පෙන්වන්නකෝ මොකද්ද සර් මට ටී-ෂර්ට් එක අඳින හැටි පොඩ්ඩක් පෙන්වන්න සර් ටී-ෂර්ට් එකට ගත්තේ පුතේ මෙතනින් ඉර ගැහැව්වා මෙතනට ඉර ගැහැව්වා දැක්කද හිටිය ගහලා අපිට ඕන නම් මේකේ මොකද්ද කොලර් එකක් පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම කෑල්ලක් දැන් මම කොලර් එකක් හැදියට පිළි මෙන්න මෙහෙම කෑල්ලක් දාගන්න මෙන්න මෙහෙම කියන හැඩේ මෙව දෙල්ල තියෙනවානේ උදල් මොඳ කරන්නේ මෙන්න මේ වගේ හැඩයක් දැම්මම කොලර එකක් හැදියට අත් ගන්න කොලර ඉස්සරහ පැත්ත අපිට පේන්නේ නැහැ පුතාලා ඊට පස්සේ අපි කරන දේ මූණේ මේ කොටස මකා ගත්තාම අර මිනිහගේ මූණේ ප්‍රමාණය හරියටම තියෙනවා හැබැයි දැන් ඕගොල්ලන්ට දැන් ඔය රූපේ එක දෙයක් තියෙනවා මොකද්ද කියන්නේ බලන්න ඒ රූපේ පුතාලා සයිඩ් එකේ මිනිස්සෙක් ඉන්න බව පේනවා පැහැදිලිව ඒ වුණාට මොකද ඔක වෙලා තියෙන්නේ එක දෙයක් තමයි තාම මිනිහගේ මාය පාට ඒව මොකද ඇඳිලා නැහැ හරිද අපි ඒක එහෙමම කියලා මොකද මම ඒව රූප අඳින හැටි ක්‍රම වේදේ පස්සේ කි එහෙමනම් මම අහලා මම පුතාලට ඉස්සෙල්ලාම රූපේක ඇඳුම් නිර්මාණය කරන්නේ නැතුව මූලික ශරීරයේ ඇඳලා තමයි ඇඳුම් නිර්මාණය කරන්නේ එතකොට තමයි ඇඟට හැඩයට ගැලපෙන ඇඩතලේ එන්නේ හරිද අපි මේක ඇඳලා ඉවරදමයි පුතාලා මකලා සේරෙන්න ඉවරද ඔය වගේ හැඩයක් ආවද කියන්න බලන්න ඔව් සර් ආ ඉවර නැති අය තව මේ ඉවර කරගන්න හදිස්සි වෙන්න එපා මේ වැඩි තව හැදෙන දේවල් තියෙන දැන් මේක තව මොකද වෙන්න ඕනේ මේ හැරි මේ හැරි තව මෙහෙම මේ වෙලා මෙහාට එන්න ඕනේ ඒක තමයි මේක ලස්සන පේනවා නේද මොන විදිහට තියෙනවා හරි දැන් ඔය හැඩතලෙන් පුදාලා කිව්ව වගේ අපිට විවිධ හැඩතල කියලා කියන්නේ විවිධ දේකට යොමු කරගන්න පුළුවන් දැන් අත් වශයෙන්ම පුදාලා කිව්ව කවර මොන හරි එවන එකක් අල්ලනවා මෙන්න එහෙම නැහැ නිර්මාණයක් මොනව හරි කරන්න අවශ්‍ය ඒකට අත හඳුන දැන් ඔහුගේ අත ඔහොම තියන්නේ නැතුව වෙනත් විදිහට ඇඟිලි ටික තිබ්බොත් තවත් වෙනසක් තියෙනවා අන්න ඒ වගේ පුතාලා දැන් මොකද දැන් පුතාලා චිත්‍ර කරන දරුව හැටියට මම කියන්නේ මොකද අලුත් දෙයකට අලුත් විදිහට හිතන්නේ ඒ හිතන්න ඕනේ කියලා කියන්නේ මොකද මේක තමන්ගේම පරිකල්පනය තමන්ම හිතලා කරන දේ තමයි වටිනාකම තියෙන්නේ දැන් මේ ටික මගේ පුතාලා ඉවරද මේ කොටස
ඔව් සර් කියන්න බලන්න දැන් අපි ඊගාව කොටසට මෙන්න මෙහෙම හැඩේ බලන්න පුතාලා පොඩ්ඩ දැන් මෙන්න මෙහෙම ඔන්නෝම අපි ගන්න අරගෙන මෙතනින් ගන්න පුතාලා මෙන්න මෙහෙම महत्वला अद्देक ठीक है अंदर पुता साधारण ඇඳලි වලද පුතාලා ඔව් සර් ඔව් සර් හරි ඊගාවට මේ බලන්න මෙහෙම අපි ගත්ත මෙන්න මේ හැඩේ මේ බලන්න මේ රවුම මෙහෙමම ගන්න කොහොම ගත්තා අරගෙන පුතාලා මෙදිනේ පොඩ මොකද මහත් වෙනවා මෙදිනේ මොකද මහත් වෙලා මේ අත අපිට පුළුවන් මෙන්න මේ විදිහට යොමු කරන විදිහට ගන්න පුළුවන් අනිත් අතත් පුතේ අපි මේ විදිහෙම ගන්න ඕනේ याद मोद कराने पोलोट संबंध दिया कराने हैं पोलोट अतः गाल मनोहरी कराने हैं पीछे तमें देने का सर पहले आखिर टोनो वाकी अन्ना रे पहले आखिर टोनो वेंडर पुलो जो करने मात्रु का आवाज़ उन्ना में हो इतना गाने पुलवा मुकादे करें इन्दो मेवें कराने के लिए मैं हैडे उदाहरण दावा बड़ी के लिए जिन्होंने मेन पोट ඔය කොට සෑඳල ඉවරද මයි පුතාලා ඔය රුපියල් ඇඳල ඉවරද ඔව් සර් නෑ අනිත් අය තමයි අනිත් අය ඇඳල නෑ නේ අනා
अलंकार मौलिक ඇදගත්තද පුතාලා නෑ සර් ආහරි ඔව් සර් ඇඳගත්තා හරි දැන් අපි කරන්නේ මේ බලන්නකෝ මෙහෙම ආපු හැඩේ දැන් මේක ටිකක් හොඳ නැවිලා තියෙනවා එමිලා ආවට මෙතන මේන අපි ලවු सिद्धांत मकल मोदरा හැඩතලෙ පොඩ්ඩක් මෙහෙම දාගන්න මේකෙත් මොකද කරන්නේ මෙහෙම අපේ හැඩතලෙ පොඩ්ඩක් මෙහෙම දාගන්න දාගෙන හොම්තල්ලා අපිට පුළුවන් මොකද්ද අර විදිහම අද මම නිර්මාණය කරන්නේ කරනවා නම් මේ විදිහම ඒක දැකනේ නෝම්බර
එවම සකස් කරගත්තා මයි පුතාලා නෑ සර් මගේ පුතේ තා චූට්ට අපි උඩට ගන්න මේ දරිස් මේ මාව දරිස්ස ගාව ඉඳලා තමයි මේ හැදේ ඉන්නේ මේක තේම මම දරිස්ස වණ දරිස් ඉඳලා පව චූට්ට පව වෙනත් එක නෑ මේ හැදේ මේක දරිස්ස අපිට කියන්න පුළුවන් මෙන්න මේ හැදේ ඉන්නේ ओण विधान हर पुता आप हेडल किया आप ताला अपने आठ ताल किया किकन करता थे सुरक्षा मैं आठ ताल तू नहीं दं आपने क्यों दं मैं आगे दं मैं आव मंगल ना को मूल कर दी दं मैं आठ आपने वेनस कर दं मैं एक तीन है डी वेनस कर मुझे आप इग्नोर नहीं किया ना नेता दं मैं आव आपने कहा तो मैं भी तेरे को ताला मोदी යාගෙන මෙයාව දැන් මේ තරම් පුසුමත් වෙන්නේ ටිකක් කිට්ටු කරලා අපි හොම ගන්න. ගත්තා මෙතන මොකද ඉන්නේ මෙයාගේ. මෙතන මෙහෙම රයිල් ගැටිය වැඩි වුණා. කොහොම ආවත් කවුරු වගේ ටිකක් වෙයි. සීයාගෙන. සීයාගෙන. එතකොට මගේ පුතාලා මෙහෙමයි එකම ඉරියව්වෙන් පුළුවන් වෙන්න ඕනේ නේද විවිධ හැඩතල මත කරගන්න. පුළුවන්ද බෑද කියන බෑන්. बुला දැන් මගේ පුතාලා දැන් රූප තුනක් ඉගෙන ගත්තානේ. මට ඒ රූප තුන ඇති. මොකද අනු පුතාලා? ගාක් ඉගෙන ගන්න අන්දින එකක් වත් නැති වුණොත් වැඩක් තියෙයි. කියන්න බෑ. නෑ. අපි ගාක් ඉගෙන ගන්න. වැඩක් නෑ සර්. ඉන්න ප්‍රින්න. එහෙනම් මම පුතාලා ගොඩාක් ඉගෙන ගත්තදී අපි ගොඩාරියක අප අන්ද කොහෙටද ගෙලින් අතටද හරාටද मामा
මෙහෙම බෙල්ලේ මෙහෙම ආගත්තොත් බෙල්ලේ මේ කෙරෝලේ ඉඳන් මේ කෙරෝලේ ඉඳලා අපි ගන්නයි කිව්වා එල්ල හැටි අරගෙන අපි ගන්නයි කිව්වා මොකද්ද රවුම මෙහෙම රවුමක් ගන්න මේක තමයි පුතාලා අපේ හිස් කබලේ මූණේ තියෙන මූලික හැඩතලේ තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ මොකද නිකට එහෙම එන කෙනකොට ඔන්න බලන්න ඕගොල්ලෝ පැහැදිලිුනේ දැන් දැන් මම ඇඳගන්න එපා බලා ගන්න මගේ පුතාල මෙහෙම එකක් තියෙනවා අපේ අයගේ තියෙන අඩුපාඩුව තමයි දැන් මොබාරයක් කරන බැලුවාම ගණන් ඔගේ විශයක් දැත්තාම අපේ ළමයි හුඟ දෙනකොට ගණන් අමාරු වෙලා තියෙනවා ඒ අමාරු වෙන හේතුව මම දන්නේ මොකද වෙලා තියෙන්නේ හුඟ දෙනෙක් කරන්නේ මොකක්ද දන්නවද ගුරුතුමා පන්තියට ඇවිල්ලා උගන්වනකොට ගුරුතුමා බෝඩ් එකේ ලියාගෙන ලියාගෙන යනකොට ගණන් හදා ගන්නකොට එයා ඉඳගෙන සර් කියන දේ නෙමෙයි කරන්නේ එයා මොකද කරන්නේ එයා පුළුවන් තරම් ඉක්මනින් මේ ගණන් ටික ලියා ගන්නට හැබැයි මේ ලියන අතරතුරේ ගුරුතුමා කියන තව තව කවුරු ඒවා මොකුත් ඇහෙන්නේ නැහැ ඒක නැති මොකද අපි අරමුණ වෙලා තියෙන මොකද්ද හැකි ඉක්මනින් බෝඩ් එකේ තියෙන කොපි කරගන්න මේ කොපි කරගන්න හදන්නේ මොකද්ද අනිත් ඇයි ඉස්සෙල්ලා අඳින් මේ ගාන හදන්න පුළුවන් එතකොට ඒ ගානම දෙන්නේ නැහැ නේ ළමයිනේ ඒ ගුරුතුමා දෙන්නේ ඊගාට වෙනදා එතකොට ඒ වෙන ගානක් දෙනකොට කරන්න ඕන කාර්ය අපි දන්නේ නැහැ. දන්නේ නැති මොකටද එන්නේ නැණ මොකද කරන්නේ අපි ගාන ලියා ගන්න හදන්නේ. ඒ වගේ මයි පුතාලටත් මේකයි. දැන් මම මේක කියලා දැන් පුතේ අඳින්න කියනකොට අඳින්න හදන්න උත්සාහ කරන්නේ මොකද මේ ඒ අතපොලේ මං කියන කරන ලේවල් දෙන ඒවත් ඔයාලට අදාළ වෙන්නේ. දැන් මෙහෙම ආව පුතාල මේ බලන්නකො මෙන්න මෙතනින් අපිට ගන්න පුළුවන් මොකද්ද? නහය. සබන්නකො නහය දාලා මෙහෙම කොටසක් යවලා අපිට දාන්න පුළුවන් තොල. උඩ තොල දාලා මෙහෙම අපිට යටි තොල වෙනුවට මෙන්න මෙහෙම ගන්න පුළුවන් නම් වැඩේ හරිම ලේසි. ලේසි කියන්නේ ලස්සන මේ බලන්න. ඔන්නම ගත්ත. මේ නහය ටිකක් දිග වැඩි නේද? ඈ? ටිකක් නහය මේ වගේ හැදී ගන්නකො ටිකක්. ඊට පස්සේ මේ මේ ඇහැදී ඇහැ එන්න ඕනේ පුතේ මෙන්න මේ කෙලි. දොන මොද කරන්නේ ඇහි බැම ඇඳ ගන්නවා මෙන්න මේ ඇහි බැම ඇඳලා ඇහැ කියන එක දැන් මේ පැත්තට ඉන්නකොට කොහොම වෙන්න ඕන ඉස්සරහ විගාණ පුතා මේ ඇහැයි නහයයි අතර තුරුම දැන් මේකයි මේකේ අතර තුරු තමයි මොකද්ද අනේ එතකොට අපි කොහොම කන දැම්ම මෙතන මේ හැටි ගත්තා අරගෙන දැන් මෙයාව අපිට සම්පූර්ණ නැහැ කියලා කියන්නේ මොකද මේ දැන් මෙයා ගෑනු ළමයේද පිරිමි ළමයේද කියලා අපිට හිතන්න බෑ අපිට වෙනස් කරන්න පුළුවන් හරි අපි මොකද කරන්නේ පිරිමි ළමෙන් නම් මොකද කරන්නේ මෙන්න මෙහෙම ගන්න ඕනේ ඕන එහෙම කොන්නේ ගන්නකොට මොකද වෙන්නේ මේ හැඩේ කිව්වත් කොහොම වෙනස් වෙනවද බලන්න බෑ එකනේ අයම ඉස්සල්ලාම ඇද ගන්න බලන්න ඕගොල්ලෝ දැන් ඒ අර මම කියපු විදියටම මේ රවුම අරගෙන දැන් විදියට රවුම මම පෙන්නන්නට ඔක්කෙන් රවුමට එහා යමක් කරන්න ඕනේ කියන එක මම මේ කියන්නේ නේද වෙන ගොඩාරිය දුරට හැබැයි දැන් මෙයා නිකන් ඉතර මේව කරගෙන ඉන්නේ අපි පුතේ තායකට මේ මේ නිකට කියන එක පොඩ්ඩක් ලස්සන ගන්නවා දැන් මෙයා ටික hina වෙන අලු ගතියක් තියෙනවානේ අපි එන hina ගස් නෑ මයිපුතාල ඇඳගත්තද නැස හරි ඇඳලා නෝ රූපයක් එනකොට කොහොමද කියන එකයි මම මේ කියලා තියෙන්නේ නිකත් මම ආවන තමයි හරි
සර් මට පොඩ්ඩක් මුලින් ඉඳලා පෙන්වන්න පුළුවන්ද සර්? අපද? මට පොඩ්ඩක් සර් මුලින් ඉඳලා පෙන්වන්න පුළුවන්ද? අපි ගත්තේ කොහමද දැන් මෙහෙම ගත්තා මෙහෙම රවමනේ ගත්තේ. ඒකෙන් දැන් අපි මේ කැලේ විතරයි ගයි. පස්සේ කරන්නේ මෙතේ මෙහෙම නායද දැම්මා මෙහෙම කටලක් බලන්න මෙතන කටේ යටතොල මෙහෙම බලන්න මෙතන මෙහෙම ඊට ගත්තා අරගෙන ग्रूप ආයක මම විස්තරෙමයි පුතාට කියන්න. මුලින් අපි ඉස්සෙල්ලාම ඉවර නැහැ නේ. දැන් ඇඳලා ඉවරදමයි පුතාලා මේක මම මන්න. මකන්නද? සර් පොඩ්ඩක් තියන්න සර්. මකන්න ඉස්සෙල්ලා තව වැඩක් තියෙනවා ඔකේ. अमार අර රවුමයි අපි ගන්නෙ අරගෙන කෙරොඩ අපි අර වගේ ගන්න මේක වන්න තව පොඩ්ඩක් මෙන්න මෙතනම් පොඩි අඩුවක් තියෙන මොකද මේ හැරෙන් ටිකක් ඉස්සුනා නම් ටිකක් හොඳයි මේ ටිකක් ඉස්සුනා නම් හොඳයි ඒක පොඩ්ඩක් मकल बल अभी पाठकर पाठकर विशेष मौलिक सिद्धांत वेस्टल पाठकर संपूर्ण මේක මෙන්න මේ අපි අත කියමුකෝ අත ගන්න අත පොදසිදි මෙන්න මෙන්න දුම් පාට ටිකක් ගන්න මේකෙත් එතකොට දුම් පාට ටිකක් ගන්න මේ එතකොට කොහෙද මේ ගාන්නේ අපි පුතාලා ඉතින් යටි පැත්ත සර් ඔය මොන පාටද දුමුර පාට ලා දුමුර පාට වෙනව නේද එන්නේ ඒවා ටිකක් ගා ගන්න අපි අන්න යනකොට හැම තැනම ගන්න ඕන ඔය ටිකක් ගෑවොත් ඇත
හරිද? ඊගාට ගන්න පුතාල මේ අඳුරු පහ කියන්නේ. පේනද ඔයගලන්ට මේ අඳුරු පහ කියලාගෙන yellow ochre කියලා කියන්නේ මේ තමයි. ඒක අරගෙන අර දුඹුරු පාට එක උඩින් ඉස්සලා ගා ගන්න. මේ දුඹුරු පාට එකේ ඉස්සලාම ගන්න. ඒක උඩින් සුදු පාට එක උඩින් ගන්න. මම ගන්නවා ඔකට හැදෙන පාට මොකද්ද කියලා. ආ මම දැන්සාව කවලක්වාම හැදෙන පාට මොකද්ද කියලා. ලා සර් දෙවන් මේ දෙවණියට ගාපු පාට මොකද්ද සර්? අඳුරු කහ කියලා තියෙන්නේ මේකට වෙන්නේ මේ කලර් එක පේනවා. yellow ochre කියන්නේ ටෝකම. ඔකාරගෙන ඉතම ගාලා සුද්ධි දාලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ටිකක් වැඩිපුර එහාට යවන්න. මේ ලේසිම ක්‍රමේ මම මේ පාට කරන්න කියන්නේ තව පාට කරන ක්‍රම තියෙනවා. ඊට පස්සේ මේක තීර කරන්න මේ සුද්ධක් ගන්න. ඔකාර මේක මොකද කරන්නේ? මේම ටිකක් වැඩිපුර එවන්න. මේ බලන්න පුළුවන්. මෙන්න මේ මොකලා මයික් ඕෆ් කරගන්න පුතේ කොහෙද දැන් අපි අඳුරු කහනේ ගත්තේ පුතාලා අඳුරු කහ අරගෙන ඊට පස්සේ ගන්නවා තද කහක් තියෙන මෙන්න මේ මේ අඳුරු කහ අපි ගත්තේ ඉස්සෙල්ලාම ලාදුමුරු ඊගාවට ගත්තා අඳුරු කහ ඊගාවට දැන් මේ ගත්තා කහ පාට දැන් ඊගාවට මේ බලන්න මෙහෙම අවසානයේ ගන්නවා ඒ කහ පාට මේවා මිශ්‍ර කරගෙන දැන් මේ බලන්න මේ අවසානයේ මේ අරලා තද කහ පාට මිශ්‍ර කරලා මෙන්න මේම ගන්න अलू उदे माइक ऑफ कर अवश्य आलू पाट गए मेतन आलू पाट गाने आलू पाट के आलू पाट के आलू पाट के හරි පාටේ ආ හොඳයි පුතේ හොඳයි මං දැක්කා ඊගාවට පුතාලා අපි කියවනේ දැන් මෙන්න මේ කොටස මතකද මේ කොටස මොකද කරන්නේ අර වගේම අඳුරු කරනවා මේ බලන්නකෝ එතකොට අපි අර මේ හැඩෙත් ඔය විදිහටම සකස් වෙනවා मेतन अंदर मोदी सुट अरगेन सुट अरगेन मेम मिश्र मिस्टर सुट
භාවිතා කරන්න පුළුවන් හැඩතලයක් තමයි මොනවද දන්නවද ලාමලා නිල් පාට ලා නිල් පාටයි සුදුයි කව කරන්නේ එහෙම නැත්නම් අලු පාටයි සුදුයි කව කරන්නේ දැන් ඕගලන්ට පේනවද දැන් මේ මම මේ අද දවසේට ඕගලන්ට කියලා දෙන්න උත්සාහ කරන්නේ මේ ටික මොකද්ද ඇඟක පාට කරන්න ඕනේ කොහොමද කියන එකයි ඇඟමගදී සුදු පාට අපිට ඉන්න ඕනේ කොහොමද කියන එක විතරයි අද මම මූලිකව වටහලා දෙන්නේ ඕගලන්ට දැන් ওই විදිහට ඕගොල්ලන්ට පුළුවන් නේද සුදු පාට ඇඳුමක් ආවොත් පාට කරන්න හොඳම මතක තියාගන්න යට කොටස් අඳුරු වෙනවා උඩ කොටස් ලා වෙනවා පැහැදිලි නේද දැන් මේ හැම තැනක අඳුර වෙලා තියෙන්නේ යටට ගිහිල්ලා තියෙන කොටස් හරි දැන් මගේ පුතාලට දැන් එහෙනම් අප පාඩම ඉවරෙන්නත් කිව්වේ දැන් මේක ආශ්‍රයෙන් කරගන්න පුළුවන් නිර්මාණයක් ගැන තමයි මම මූලිකව දෙන්නේ දැන් මේ ඉරියව් වලට පුතාලට තව ඉරියව් ටිකක් එකව කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි? දැන් වලට පේනවා නම් දැන් මෙන්න මේ ඉරියව් ටිකම හිටගෙන ගමනක් යන විදිය මේ විදිහටම මේ අද්දික පහලට ගන්න පුළුවන්. හරිද? මේ ඒ වගේ විවිධ ඉරියව් ගන්න පුළුවන්. අද ඉස්සල්ලාම දවසේ ඉස්සල්ලාම පාඩමේ මම බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි පුතාලා පුළුවන් නම් කරමු අපි කර පුළුවන් නම් මේ පුතාලා අපේ ප්‍රදර්ශනයකුත් අපි තියන්න ඉන්නවා ඒ නිසා හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලම මේක ඇඳලමයි පුතාලා අපේ ගෲප් එකට දාන්න ඕන විශ්වකලා ගෲප් එකට දාන්න හරිද සර් මට සර් කවද්ද දාන්න සර් එකද සර් මට ගෲප් එකක් නැහැ සර් මේ සුමාන ඇතුළත ඕගොල්ලෝ දාන්න ඕන හරිද දවසක් කියන්නේ මොකද ලැබෙන සමායේ පාඩම් පටන් ගන්න ඉස්සෙල්ලා මම ඕගොල්ලේ ඇඳුපේවා පොඩ්ඩක් බලනවා බලලා අඩුපාඩු තියෙනවා නම් මම පුතාලට කියලා දෙන්න බෑ නිකම් ඉන්න බෑන්නේ නේද හරි දැන් පුතාලා මෙන්න මේකයි මාතෘකාව හොඳට මත අහගන්න වෙසක් දවසේ පන්සල සරසන බැතිමත එතකොට මේ රූපෙන් මම පෙන්නු කරන්න උත්සාහ කරන්නේ මම බලලා මෙයා ඉඳගෙන දැන් මේක අපි අත මං හරියට පෙන්වෙ නැති එකයි මෙයා බග තියාගෙන ඉන්න මං නිකන් සාමාන්‍ය දැලපෙන්නේ මෙයා එල්ලන මොකද්ද මේ කෝඩුව දැන් මේක එල්ලනුනේ මොකක්ද දැන් මෙහෙම තියෙන මෙද්ද මේ මේ ගාක අත් කැලලා කේක එල්ල එතකොට මෙයාට පුළුවන් මොකද අර නැමිච්ච එක්කිනාට පුළුවන් මොකද්ද පාම් වැටියක් තියෙනවා ඒ පාම් වැටියේ පාම් සරසනවා අපි ආර ඉඳගෙන කියන්නේ මෙන්න මේ වගේ කියන්නේ එයාගේ වැඩ පුළුවන් මොකරන්නද බිම හරියට පහම් වැඩි කියලා සකස් කරනවා ඔය වගේ දැන් පන්සලේ අත්වසින්ම තව පුළුවන් දැන් මෙයා අර මේ හිටගෙන ඉන්න රූපෙම අපිට කරන්න පුළුවන් මොකද්ද එක්කෙනෙක් ගහකට නැගලා පොඩි වැල ගැට ගන්නවා ඒ පොඩි වැලේ ගිරුමුල මෙයා ළඟ ඉන්නවා නේද දැන් මට ඕන මේ මම හොඳට මම පුතාලගේ තියෙන ඔය දහම් मूलिक सिद्धांत अनीस मौलिक मौलिक ප්‍රකාශන චිත්‍රයක් කියන්නේ මොකද්ද ඒකේ තියෙන්න ඕන මොන වගේ දේවල්ද කියලා. හරි. අපි අද මුලින්ම දවසේ ඉඳන් මම ඉඩියෝ එකක් කියලා දුන්නා. එහෙනම් මගේ පුතාලා පැමිණිලා මේ කාර්ය කර ගැනීම සම්බන්ධව ඒකම ඉදිරියේදී හොඳ චිත්‍ර ශිල්පියෙක් වීමේ හැකියාවත් වර්ධනය කර ගැනීමට පුතාලා ගන්න උත්සාහයට අපි විද්‍යාලයේ පින්න ස්වාමීන් වහන්සේලා තුරු नमो बुद्धाय तिरुवासर नाइस